ඔබ දන්නවනේ සාමාන්‍ය මිනිසයන් බෝධි පූජා තියෙනවා. බෝධින් වහන්සේට ගරු කරන්න ගොඩක් දන්නේ නැහෙනි. මන් දන්නේ හැටියට සමහර බෝධියේ ගිහිල්ලා කපුටු ඇඳලා නයි ඇඳලා කොඩිවල ඉල්ලනවා. බෝධි අත්තේ ඉල්ලනවා. එයා ඒකලේ බෝධි පූජාවක්ද බෝධින් වහන්සේට නිගරුවක්ද? නිගරුවක් කරලා ඒ නිගරුව අකුසලේ කාට දෙන්නේ? කරපු කිනාට? දැන් බෝධින් වහන්සේ ගැන මම ඔබට කියන්නම්. දැන් අපි ගමු මහා කස්සප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහා කස්සප මහරහතන් වහන්සේ යම්කිසි කෙනෙකුට වන්දනා කළොත් ඒ වැඳුම් ලබන කිනාට මක් වෙයිද? ඈ හිස ගැලවි වැටේ කිව්වා. බුදුරජාණන් වහන්සේට මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනා කරලා බිම පෙරලිලා භාග්‍යතුන් වහන්සේගේ දෙපා අල්ලගෙන දෙපා සිඹ සිඹ කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේය. මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ කවුරුවත් නැහැ කිව්වා. මේ වැඳුම් කස්සපගෙන් ගන්න වෙන කෙනෙක්. කාට හරි වෙන කෙනෙකුට කස්සප මේක කරා නම් එයාගේ හිස ගැලවිලා වැටෙනවා කිව්වා. ඒ කස්සප මහරහතන් වහන්සේ ඒ විදිහටම බෝධින් වහන්සේටත් වැඳා. බෝපත්‍යයක් ගැලවිලා වැටුණාද? නෑනේ. එතකොට ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඉතින් අනන්ත ගුණයෙන් යුතුනි. උන්වහන්සේලා සාමාන්‍ය කෙනෙකුට වන්දනා කළොත් ඒ ආගේ හිස ගැලවිලා වැටේ. ඒ වගේ මේ ලෝකේ වැඳුම් පිදුම් ලබන්න කවුරුත් නිසි නැහැ. ඒ බඳු මහෝත්තමයෝ බෝධින් වහන්සේට පෙරලිලා වඳිනවා. දැන් ඔබ දන්නවා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැති අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධින් වහන්සේ නමක් වඩා හිඳුවන්න කියලා කිව්ව නේද? ආනන්දයන් වහන්සේ මැදිහත් වෙලා. එතකොට ඒ බෝධින් වහන්සේ වඩම්මන කටයුතු භාරව හිටියේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉරිදීෙන් අහසේ නීල වර්ණ මාණික්කයක් අහසින් වඩිනවා වගේ උන්වහන්සේ ඉරිදීෙන් වැඩලා ඉරිදීෙන් වැඩලා උන්වහන්සේ බෝගඩියක් අතින් කැඩුවේ නැහැ. උන්වහන්සේ බෝධින් වහන්සේට වන්දනා කරාම බෝධින් වහන්සේගෙන් බෝගඩියක් වැටුණා. අතට ඇල්ලුවෙත් නැහැ. සිවුරුපටට අල්ලලා තියෙන. එතු රහතන් වහන්සේලා එහෙම ගරුසරු දැක්වූ බෝධියට අපේ උපාසකම්මල ගිහිල්ලා දීර්ඝායස ඉල්ලලා ළමයිගේ විභාග පාස් වෙන්න ඉල්ලලා අපල දුර වෙන්න ඉල්ලලා කොඩි ගැට ගන්නකට අගෞරවයේ බෝධින් වහන්සේට අගෞරව කිරීමේ අකුසලයේ යට රැස් වෙනවා. එතකොට යා කොහේ යයිද? මරණින් මත්තේ. ආන්නේ ඒක නෝනැතු විසඳා ගන්නitවා. එතකොට මේ බෝධින් වහන්සේගේ කාක්කෝ ඇඳලා ඊළඟට නයි ඇඳලා කොඩි ගැට ගැහුවාම ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කිරීමද එයාට අයිති වුණේ? ශාස්ත්‍රුන් වහන්සේට ගැරහීමද? ගැරහීම. ශාස්ත්‍රුන් වහන්සේට ගැරහීම කරපු කෙනෙකුට සුගතියද හිමි දුගතියද හිමි? දුගතිය හිමි. මේ බඳු ආකාරයේ නොයේ ලට්ට ලොට්ට කරලා නොයේ පුහු පූජානම් වැඩ කර කර ඉඳලා මරණ සංඤ්ඤ අපි බුදු පිළිමයක් පෙන්නනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේට එක එක ක්‍රමයට ගරහපු එක්කෙනෙකුට. එතකොට මේ පිළිම වහන්සේ දැකලා යාට ශාස්ත්‍රු ගෞරව එකපාරට ඇති වෙයිද? මොකුත් වෙන්නේ නැහැ. දුගතියම තමයි. ඒ බඳු රටාව කියන ජනකායක් අන්තිම මොහොතේ තමන්ව රවට්ට ගන්නවා. ඉතින් ඒ නිසා ඒකට විසඳුම් නැහැ.
ඉතින් ඒ නිසා මම මේ කිව්වේ ඒකයි අර බුදුරජාන් වහන්සේ හරි විදියට සරණ යන්න බැරි වෙච්ච සාපේ වැදිලා තියෙන විදිය. ඊට පස්සේ අර නවග්‍රහයන්ගේ නංකී කී අර බෝධින් වහන්සේගේ කොඩිය ඉල්ලනවා. නොඒක ආකාරي අකුසල් රැස් කරගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් ගරුකළ යුතු බෝධින් වහන්සේට ගැරහීම නිසා අපි ගම්මු සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේ බෝධින් වහන්සේ වැඩමුවනි. එතීම අතින් ස්පර්ශ කළේ නැහැ. හදාපිය උපාසකම ලගියා බෝධින් වහන්සේගේ අත්ඇල අද්ද පාත් කළා. කොඩිය ගැට ගැහුව අතෑරියා. ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරන්නේ එහෙමයි. අකුසල්ද කුසල්ද පින් කියලා හිතාගෙන පව් කරන හැටි. එහෙම කරලා එහෙම යන අයට දුගතියේ මිසක් සුගතියක් හදාගන්න විදිහක් නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඉක්මනින් බෝධින් වහන්සේට ඈත තියා ස්පර්ශ කරන්නේ නැතුව වන්දනා කරලා සමාව ගත යුතුයි. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම දන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් වැඩ සිටින බෝධින් වහන්සේට මෙහෙම මගෙන් වැරද්දක් වෙලා මම ආයි මේ වගේ වැරදි කරන්නේ නැහැ කියලා සමාව ගන්න ඕනේ. එහෙම තමයි බේරෙන්න තියෙන්නේ.